Hi everyone! ඔන්නේ තින් මේ අවුරුද්දේ පළවෙනි vlog එක තමයි මේ විදිහට ගේන්න හදන්නේ. ඉතින් මේ අවුරුද්දේ මුල මං ڇුට්ටක් ඇත්තටම අසනීප වෙලා හිටපු නිසා මම plan කරගත්ත videos ඔයගලන්ට බලන්න දෙන්න බැරි වුණා. ඉතින් මම හිතුවා මේ vlog එකෙන්ම පටන් ගන්නවා කියලා ඔයාලට ලස්සන videos බලන්න දෙන්න. ඉතින් මේකත් special vlog එකක් දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මේ vlog එක ටිකක් special වෙන්නේ මම ඔයාලට කියන්න යන්නේ මගේ හොඳම යාළුවෝ set එක ගැන. ඉතින් ජීවිත කාලේ අපිට හම්බ වෙනවන එක එක විදිහේ යාළුවෝ ඒ එක එක විදිහේ යාළුවෝ අතරින් මට මෙයාලා ගොඩාක් special වෙන්නේ මගේ ඉස්කෝලේ කාලේ ඉඳන්ම ඉන්න යාළුවෝ ටික තමයි මේ. ඔයාලට හරියටම කිව්වොත් අපේ friendship එකට අවුරුදු 15ක් වෙනවා. ඉතින් ඒ අවුරුදු 15 ඇතුළත අපි කිසිම දෙයකට රණ්ඩු වෙලා නැහැ, කිසිම ප්‍රශ්නයක් ඇති කරගෙන නැහැ. ඉතින් හරිම ආදරෙන් ඒ යාළුකම පරිස්සම් කරගෙන අදටත් අපි හැමෝම එකට ඉන්නවා. අපේ ඕනම දෙයකට ඕනම වෙලාවක අපි අපේ අය ළඟ ඉන්නවා. ඉතින් මං හිතනවා ඒ වගේ යාළුකමක් හම්බ වෙන්න මං හරිම blessed and grateful. ඉතින් මං හිතනවා ඒ වගේ අය ලයිෆ් එකට ඉන්න ඕනේ කියලා. ඉතින් අද මං ආවේ නුවර. ඔයාලවත් මං එක්කන් යන්නම් අද මොකද්ද වෙන්නේ කියලා පෙන්නන්න. ගර්ල් කෙනෙක් බ්‍රයිඩ් කෙනෙක් වෙන්න යනකොට එයාට දෙනවනේ හෙන්ස් පාටි එකක්, එහෙම නැත්නම් අපි කියනවා බ්‍රයිඩ් ටු බී පාටි එකක් කියලා. ඉතින් අද අපි දෙන්න යන්නේ බ්‍රයිඩ් ටු බී පාටි එකක් අපේ හොඳම යාළුවෙක්ට. මෙයා ගැන විශේෂයෙන්ම කියනවා නම් මෙයා තමයි අපේ යාළුකමට නැත්තම් අපිට මොන හරි දෙයකින් පිටින් ප්‍රශ්නයක් එද්දි ඉස්සල්ලාම ඒකට දායක වෙලා වැඩ කරන කෙනා. ඒ කියන්නේ අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක රැක ගන්න, එතකොට අපිව පරිස්සම් කර ගන්න මෙයා තමයි මූලිකවම පියවර ගන්නෙ. ඉතින් අපි හිතුවා එයාට පාටි එකක් නොදුන්නොත්, බ්‍රයිඩ් ටු බී පාටි එකක් නොදුන්නොත් ඒක හරිම අඩුවක් කියලා. ඉතින් අපි ඕගනයිස් කරා අපේ තිබ්බ කාල වේලාව අනුව. ඒ කියන්නේ අපි හැමෝම එක එක රැකියාවන් එක්ක, එතකොට අපේ ලයිෆ් එකේ සමහර දේවල් එක බිසී වෙලානේ. ඉතින් ස්කෝලේ කාලේ වගේ නෙවෙයි, අපිට ෆ්‍රීඩම් එක ටිකක් අඩුයි. ඉතින් ඒ වුණාට අපි වෙලාව හොයාගත්ත පොඩියට හරි අපේ වෙලාවත් එක්ක මැනේජ් කරගෙන බ්‍රයිට් ටු බී පාටි එක යාට දෙනවා කියලා. ඉතින් ඔන්න මං කොළඹ ඉඳන්ම දැන් මේ එන්නේ ඒ වෙනුවෙන්. උදේවරුේ එයා ටිකක් වෙඩින් එකේ වැඩත් එක්ක බිසී වෙලා හිටියා. ඒක නිසා අපිට අපේ වැඩේ ඕගනයිස් කරගන්න ටිකක් වෙලාව තිබ්බා උදේවරුව. දැන් අපි මේ ඔක්කොම ප්ලෑන් කරගෙන අපි යන්න ඕන තැනට යන්න රෙඩි වෙනවා. එයා දැන් මග එන ගමන් කියලා තමයි අපිට මැසේජ් එක එවලා තිබ්බේ. අපි ගියේ නුවර ගෝල්ඩන් කරි රෙස්ටෝරන්ට් එකට. ඉතින් එතන අපිට හොඳටම ෆ්‍රීඩම් එක තිබ්බා අපේ වැඩේ ලස්සන්ටම කරගන්න වගේම හොඳට අපිට ඕගනයිස් කරගන්න වෙලාව ඒගොල්ලෝ හදලා දීලා ලස්සන ප්ලේස් එක මේ ඔක්කොම එකම තැනකින් අපිට කරගන්න පුළුවන් වුණා. ඉතින් මේක තමයි රෙස්ටෝරන්ට් එකේ අපි ගත්ත ප්ලේස් එක. මේක කියන්නේ ඒගොල්ලන්ගේ ෆ්ලෝ එක තියෙන සෙකන්ඩ් ෆ්ලෝ එකේ තමයි ඒගොල්ලන්ගේ රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. තර්ඩ් ෆ්ලෝ එකේ තමයි මේ මං පෙන්නන ඒරියා එක තියෙන්නේ. ඉතින් මේ වෙලාව වෙනකොට අපි කේක් එකයි ඔක්කොම ගෙනල්ලා තිබුණේ. නමුත් ෆ්ලවර් බොක එකක් ගන්න මගේ අනිත් යාළුවෝ තුන්දෙනා ගියා. මම එතකන් රෙස්ටෝරන්ට් එකට වෙලා හිටියා. ඔන්න දැන් අපි ඔක්කොමලා එකතු වෙලා ප්ලේස් එක රෙඩි කරන ගමන් තමයි ඉන්නේ. කේක් එක තියලා, එතකොට ෆ්ලවර් බොක එක තියලා, එයා එනකන් ඔක්කොම ටික අපි මේ විදිහට ලස්සනට ලෑස්ති කරගත්තා. ඉතින් මට ඔයාලට නම් කියන්න අමතකුණානේ. මගේ යාළුවෝ සෙට් එකේ ඉන්නවා නිමල්කා, දිල්ෂානි, රිෆ්නා, ශිවංකා, අයේෂා, ඒ වගේම ආලෝකා. ඉතින් ඒගොල්ලෝ තමයි මගේ යාළුවෝ. අද ආලෝකයි අයේෂයි නම් අපි ළඟ නැහැ. මොකද අයේෂයි ඉටලිවල. ආලෝකා එදා එන්න බැරිම හේතුවක් නිසා එයාට එන්න බැරි වුණා. ඉතින් අපි ටික එකතු වෙලා තමයි ශිවංකට මේ සර්ප්‍රයිස් එක, මේ බ්‍රයිට් ටු බී පාටි එක දුන්නේ. ඉතින් මේ වෙලාවේ මගේ ළඟ ඉන්නේ නිමල්කා, දිල්ෂානි, ඒ වගේම රිෆ්නා. ඉතින් අපි තුන්දෙනා එකතු වෙලා, අපි හතර දෙනා එකතු වෙලා තමයි ශිවංකා එනකන් මේක රෙඩි කරේ. ඉතින් රිෆ්නා නම් ටිකක් මූණ පෙන්නන්න ලැච්චයි. ඒක නිසා එයා කැමරා එකෙන් පොඩ්ඩක් එහාට වෙලා හිටියා. ඉතින් දැන් එයා එනකන් අපි මේ ටික ටක් ගාලා රෙඩි කරගමු. ඉතින් මේක තමයි අපේ සෙටප් එක. සෙටප් එක දුවන ලොකු දෙයක් නෙවෙයි. අපිට ඒ වෙලාවේ අරේන්ජ් කරගන්න පුළුවන් විදිහට තමයි අපි මේ විදිහට අරේන්ජ් කරගත්තේ. ඔන්න දැන් ඉතින් එයා ආවා.
ඉතින් ඔයාලා නිතරම මං කතා කරන දේවල් අහලා තියෙන කෙනෙක් නම් ඔගොල්ලෝ දන්නවා මම හැමතැනම කියන දෙයක් තමයි මගේ යාළුවන්ගේ සර්කල් එක හරිම පොඩි කියන එක. ඒ කියන්නේ මට ඉන්න යාළුවෝ ප්‍රමාණය හරිම අඩුයි. මං සාමාන්‍යයෙන් ෆේක් අයව ආශ්‍රය කරනවා ටිකක් හරිම අඩුයි. ඉතින් ඒ වුණාට මට මගේ ජීවිත කාලයේ හම්බ වෙච්ච හොඳම යාළුවෝ සෙට් එක තමයි මේ ඉන්නේ. ඉස්කෝලේ කාලේ ඉඳන්ම මම ශේෂ්ත්‍රයට එන්නත් කලින් ඉඳන්ම මගේ හැම දෙයකටම උදව් කරේ, මගේ හැම දෙයකටම සපෝට් කරේ. මං ඇත්තම කියනවා නම් අද වෙනකන් මේගොල්ලොත් එක්ක ඉන්න එකම රීසන් එක තමයි කිසිම රණ්ඩුවක් කිසිම ප්‍රශ්නයක් මං කලින් කිව්වා වගේ අපි අතර වෙලා නැහැ. අපි හැමදාම ඒ යාළුකම ඒ විදිහටම රැකගත්තා. ඉතින් මං හිතනවා ඉස්සරහටත් අපේ අපි ෆැමිලීස් වෙයි, එතකොට අපිට බබාලා ඉඳී ඒ හැම කාලෙකදීම වගේම මේ යාළුකම ඒ විදිහටම තියේවි කියලා. ඉතින් ඔය විදිහට චූඩි බ්‍රයිට් ටු බී පාටි එකක් ශිවංකට දෙන්න අපිට පුළුවන් වුණා. ඉතින් මම හිතනවා එයා ගොඩාක් සතුටු වෙන්න ඇති කියලා. අපිට ජීවිතයේ හම්බෙන අවංක බැඳීම් හරිම ලස්සන බැඳීම්. මම හිතනවා ඒ අවංක බැඳීම් වලට අපිත් අවංක වෙන තරමට තවත් බැඳීම ශක්තිමත් වෙනවා, තවත් ඒ බැඳීම ආදරණීය වෙනවා කියලා. ඉතින් ඒ වගේ ආදරණීය බැඳීමක් තමයි මට මේ යාළුවා ටිකත් එක්ක තියෙන්නේ. ඉතින් ඒ හින්දම තමයි ලැබෙන පුංචි වෙලාවෙන් හරි ඒ ප්‍රයොරිටි එක යා වෙනුවෙන් දීලා අපි හැමෝම මේ විදිහට එකතු වෙලා එයාව සතුටු කරේ. මාස කිහිපයක් ගිහිල්ලා වුණත් මගේ පළවෙනි බ්ලොග් එකෙන් මම ප්‍රාර්ථනා කරන්නේ මේ අවුරුද්දත් බැඳීම් ලස්සන වෙන අවුරුද්දක් වෙන්න කියලා.